ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. ජනිත් පොත්තරට ආවේ විමුක්තිය සාගෙනමය. අන්නාදපුරයේදී වර්ෂාව දුටු මොහොතේ සිට ඔවුන්නේ විමුක්තියට මේ කියන්නට හදිස්සීනි. ගුඩ් මෝර්නින් විමුක්ති. විමුක්තිගේ කාර්යාල කාමරයට එමින් ජනිත් කීවේය. මෝර්නින් ජනිත්, ඉඳගන්න. මම දවස් දෙක තුනක්ම ආවා, විමුක්ති උන්නේ නැහැ. තාම හරියටම බොක්ෂොප් එකට එන්න ගත්තේ නැහැ ජනිත්. දැන් ඉතින් විමුක්තිට හොඳයිනේ. අනේ ඔව්, දැන් අසනීපයක් නම් නැහැ. ඉතින් කොහොමද ජනිත් බිස්නස්? වරදක් නැහැ විමුක්ති. අපි තව ෂොප් එකක් පටන් ගන්න යන්නේ. ආ, මමත් හිතන් උන්නේ බ්‍රාන්චස් දාන්න. ඒත් මේ මාව අසනීප වුණානේ. ජනිත් පරිස්සමින් කොල්ලා දෙස බැලුවේය. ඇත්තටම ඔහු මේ කොල්ලාට කැමතිය. විමුක්ති, ජනිත්, මෙහි අර ඔයත් එක්කම වුණ ගර්ල් වර්ෂා, ඒ නම ඇහුවත් කොල්ලාගේ ලය පෙරලේ. ඔහු ජනිත්, ඒ ළමයා කෝ දැන්? එයට කොහොම පිළිතුරක් දෙන්නද? මුළු ලොව මගෙන් අසාවි. ඔබ ගැන කුමක් කියම්ද? ඇයි ජනිත් එහෙම ඇව්වේ? අනේ නෑ විමුක්ති, මම ඇත්තටම ඔය දෙන්න දිහා මේ බුක්ෂොප් එක දාපු දවසේ ඉඳන් බලාගෙන ඉන්නවා. ඒ දවස්වල මේ ෂොප් එක අස්කරද්දී ඒ ළමයා රෑ වෙනකල් ඔය බිම ඉඳගෙන ඒවා කරපු හැටි මට මතකයි. එයා මේ බුක්ෂොප් එක බලාගත්තේ දරුවෙක් වගේ. ජනිත් කීවේය. විමුක්ති මොහොතක් නෙත් බර කරගෙන උන්නේය. ජනිත්, විමුක්ති, එයා ජනිත් මේ බුක්ෂොප් එක විතරක් නෙමේ මාවත් දරුවෙක් වගේ බලාගත්තා. ජනිත් එය දැන උන්නේය. ඔහු මේ ආවෙත් ඒ නිසාමය. මම දන්නවා විමුක්ති, මම මේ ආවෙත් ඒ නිසාමයි. විමුක්ති හිස ඔසවා පුදුමෙන් ඔහු දෙස බැලුවේය. ඒ කිව්වේ ජනිත්, මට වර්ෂාව ළඟදි හම්බ වුණා. වර්ෂාව කොහෙදිද? අපේ ගමේදී. කොහෙද ජනිත්? කොල්ල ඇසේ කලබලෙයිනේ. අන්නාදපුරේදී. එසේනම් ලැබුණ ආරංචි ඇත්ත? කෙල්ල ඉන්නේ අන්නාදපුරේය. අන්නාදපුරේ කොහෙදද ජනිත්? විමුක්ති, ඉස්සල්ලා මට කියන්න මේ කෙල්ලට උනේ මොකද්ද? ගොඩක් දේවල් වුණා ජනිත්. කෙල්ල මගේ තාත්තගේ නංගිගේ එකම දුව. තාත්ත නෑ කෙල්ලට, නැන්දත් නැති වුණා. එයා උන්නේ අපි ගාව. අපි දෙන්න අතර ලොකු සම්බන්ධයක් තිබ්බා. ඒත් මගේ අම්මා ඒකට කැමති වුණේ නෑ. කෙල්ලව ගෙදරින් කියාගෙන ආදේ කොල්ලා ගිලගත්තේය. මට තේරෙනවා විමුක්ති, මාත් හොඳට ආදරය ගැන දන්න මිනිහෙක්. විමුක්ති අසනීප වුණේ මේ ප්‍රශ්නේ නිසා නේද? ඔව්. කෙල්ල ඉන්නේ කොහෙද කියලාවත් අද මම දන්නේ නෑ ජනින්. එයා ඉන්නේ විමුක්ති අන්නාදපුරේ. ඉන්න තැන මම දන්නේ නෑ. ඒත් ඉන්නේ හේ. කෙල්ලව මට හම්බ වුණේ අන්නාදපුර බස් ස්ටෑන්ඩ් එක ළඟදී. වර්ෂාව අඳුනගන්නත් බැරි වුණා.
මම දැකලා තියෙන්නෙම සාරිය පිටින්නේ. ඒ තිදා ඇඳගෙන උන්නේ මේ නිකන් සායකුයි බ්ලවුස් එකකුයි. මට හම්බ වෙද්දි වාෂා බත් පැකට් වගේ හදන් ඇවිත් ස්ටෑන්ඩ් එකේ දුප්පත් මිනිසුන්ට බෙදනවා. කෙල්ල මාව දැකලා ටිකක් බය වුණා. හරියට කතා කළෙත් නැහැ. කවුද එයාව ගන්න එනවා කියලා ගියා. විමුක්ති බොරපහට ඇස්වලින් බලාගෙන උන්නේ. කවුද කෙල්ලව ගන්නාවේ ජනිත්? දැක්කේ නෑ විමුක්ති. මේ කෙල්ල මේ බලද්දි අන්තරස් දාන වුණා. කෙල්ලව තව කෙනෙකුත් අන්දාදපුරේදී දැකලා තියෙනවා ජනිත්. එයා ඉන්නේ ඒ තමා. ඔව් මට කිව්වේ නෑ ගෙදරක ඉන්නවා කියලා. ඒත් වර්ෂා ඉන්නේ එහෙම තමා. කෙල්ල පේන්නේ නෑ ජනිත්. වෙච්ච දේවල් නිසා වෙන්න ඇති. සමහර විට විමුක්ති කියන්නට ගියේදී ජනිත් ගිලගත්තේ කොල්ලාගේ මුහුණ දැකය. කමක් නෑ ජනිත් කියන්න. වර්ෂා වෙන කෙනෙක්ව බැඳලා වෙන්න බැරිද? විමුක්තිගේ මුහුණ ශෝකෙන් බර වෙන අයරු ජනිත් බලා උන්නේ අනුකම්පාවෙනි. නෑ විමුක්ති මම එහෙමමයි කියනවා නෙමේ. ජනිත් කීවේය. විමුක්ති කතා නොකරම මොහොතක් උන්නේය. ඒ කතාව කොල්ලාට විඳ දරා ගන්න අමාරු කතාවක් බව ජනිත් දැන උන්නේය. ඇයි ජනිත් එහෙමම හිතුවේ? මට නිකන් හිතුණා. ඒ දැක්ක විදියට වාෂාගේ කවුරු හරි රිලේෂන් කෙනෙක් අන්නාදපුරේ ඉන්නවද? අපේ කවුරුත් අන්නාදපුරේ නම් නෑ ජනිත්. අපි දෙන්නම එකම පවුලෙනේ. ඒකනේ ඇයි මේ ළමයා මාව මගහැරලා වගේ ගියේ? කොහොමාරි වර්ෂා ඉන්නේ අන්නාදපුරේ නම් තමා. ඔව් ඒ තමා. ඒ තින්න තැනක් මම හරියට දන්නේ නෑ. කාත් එක්ක ඉන්නවද කියලා දන්නේ නෑ. විමුක්ති අසරණව කීවේය. මම ඕනනම් ටිකක් හොයලා බලන්නම් විමුක්ති. ඒ මගේ ගමනේ. මා තනිද්ද අන්නාදපුරේ යනවා. ශ්‍රීමා බෝධියට වෙච්ච භාරයක් ඔප්පු කරන්න. මං සනීප නැති කාලේ අම්මා වෙච්ච භාරයක්. මම යන්නේ වාෂා ගැන බලන්නත් එක්කම තමා. මට තේරෙනවා මාත් බලන්නම් විමුක්ති. මොනවා වුණත් මොකක් කරි වෙලා නම් තියෙනවා. වාෂාගේ මූණ බලද්දි ඒක තේරෙනවා. වේදනාවෙන් බර වූ කොල්ලාගේ මූණ දෙස ජනිත් මොහොතක් බලා උන්නේය. ඊටත් පසු මේසේ මත තිබූ ඔහුගේ අතමත අත තබා නැගිට්ටේය. මොනා වුණත් විමුක්ති කෙල්ල තාම මලක් වගේ ලස්සනයි. සමහර විට පින් කරන නිසා වෙන්න ඇති. මට හම්බ වෙද්දි තුන්නේ දුප්පත් අයට බත් පැකට් බෙද බෙදා. විමුක්ති ඒ කතාවට හිස වෙනුවේය. සමහර විට උඹ කරපු පින් නිසාම උඹට මට වඩා ගොඩක් හොඳ කොල්ලෙක් ලැබිලා ඇති. මට ආදරේ කරලා උඹට මොනවද ලැබුණේ? දුක විතරයි. ඔහු සිටියේය. ඒත් ඔහුගේ ආදරේ නිසා කෙල්ලට ඊට වඩා දෙයක් ලැබී ඇති බව විමුක්ති දන්නවා නම් ඔහු මෙහෙම ඉන්නේ නැත. මේ ආදරේ නිසා උපන් ඔහුගේ පුතා ගැන ඔහු දන්නේ නැත. ඇයි අයියේ? ජනිත් ගිය පසු කාමරයට ශ්වේත ඇසුවාය. විමුක්ති මොහොත ඇඟිලි තුඩු වලින් නල්ලත මිරිකමින් උන්නේය. ජනිත්
මොනවාහො කියා ගිය බව ශීතා දනි. ජනිතු කෙල්ලව අණ්ඩාදපුරේදී දැකලා නංගි. අනේ දෙයියනේ ඉතින් ජනිත් කතාත් කරලා බත් පැකට් වගේක් බෙද බෙද උන්නලු අණ්ඩාදපුර බස් ස්ටෑන්ඩ් එකේ. ශීතා දිගසුසුමක් පිට කළාය. එහෙනම් අක්කා එහෙම තමා ඉන්නේ. එහෙම තමා. මම අනිද්ද යනවනේ නංගි. විමුක්ති 17 කල්පනා කළේය. මේ ගමනට හිමාලි නේනවා නම් හොඳය. ඒ තෑව නතර කිරීම පහසු නැත. ඇයියේ විමුක්ති ශීතා දෙස බලා සුසුමක් පිටකලේය. හිමාලි පොත්වලට ඇතුල් වූයේ ඒත් සමගය. ඇය ඇඳගෙන ආවේ කළු ස්කර්ට් එකට ජර්සි රෙද්දෙන් බැසු බ්ලවුසයකි. ශීතා විමුක්ති දෙස බලා පසු එයාලිත් හිමාලි දෙස බැලුවාය. එක්කෝ ඔය ඔක්කොම අමතක කරලා එයත් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. අක්කව හම්බ වුණත් ඔයා කැන්දන් ඉන්නේ. බදාගෙන අඬල වැළපිලා ආයෙත් පුරුදු කතාවට එනවා. ශීතා කීවේ දෙන්නාගෙම හොඳටය. ඒ සමගම හිමාලි කාමරයට ආවාය. ශීතා එළියට ආවේ හිමාලි සමගද සිනාසීය. උරුමක්කාරියා වගේ කරුමක්කාරි උනේ දුප්පත් කෙල්ල. ශීතා සිතුවේ විමුක්ති ගැන අහිතකින් නොවේ. එහෙත් දුබල අවාසනාවන්ත ගැහැණුකම ගැන උපන් කේන්තිනි වෛරේනි. අපේ සර්ටත් කෑල්ලක් යන්න කෑල්ලක් එනවනේ. සිකුර නලලේ වගේ. පොත්තලේ සේවකේ කියද්දි ශීතා රැව්වාය. ඒත් කතාව ඇත්තය. මේ කෑලි ඔක්කොම එන්නේ විමුක්තිට ආදරේට නොවන බව ශීතා දනි. ඔයාට තිබ්බේ අක්කේ දුප්පත් කොල්ලෙකුට ආදරේ කරන්න. එහෙනම් මෙලහකට බැඳලා බබෙකුත් හදාගෙන ඒ කොල්ලා එක්ක සතුටින් ඉන්නවා. එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.